Hello, welcome back. Right. ඉතින් අපේ complete web development series එකේ ඔන්න ඊළඟ වීඩියෝ එක අපි මේ වීඩියෝ එකේ කතා කරමු table එක කොහොමද හදන්න කියලා HTML code පාවිච්චි කරලා. මොකද අපි ඕන තරම් tables දැකලා තියෙනවා website වල තියෙනවා. ඉතින් මේ වගේ table එක කොහොමද හදන්න කියන එක අපි කතා කරමු. Right. Okay. මම ඉතින් මෙතන පාවිච්චි කරන්නේ මෙතන body section එකේ අපි ඔක්කොම data ටික enter කරන්නේ. Right. මම මෙතන පාවිච්චි කරනවා table කියලා tag එකක් පාවිච්චි කරනවා. ඊයාගේ මේ tag එක මම close කරගන්නවා. Right. අපි මේ ටේබල් කියන ටැග් එක ඇතුලේ තමයි අපි ඊළඟට පාවිච්චි කරන ඔක්කොම ඩේටා ටික එන්ටර් කරන්නේ අපි හදන ටේබල් එකට අදාළව. රයිට්. මම මෙතන පාවිච්චි කරනවා TR කියලා ටැග් එකක්. ඒ කියන්නේ ටේබල් රෝ කියන්නේ. ඔය දන්නවා මේක 34 තමයි රෝස් තියෙන්නේ, පල්ලෙහාට තමයි කොලම්ස් තියෙන්නේ. උතර අපි මේ ඩේටා එන්ටර් කරලා යන්නේ දැන් 34 තියෙන රෝස් වල තමයි ඩේටා එන්ටර් කරන්නේ. රයිට්. ටේබල් රෝ එකක් අරගෙන ඒක මම අපෝ ටේබල් රෝ එකක් මම ක්ලෝස් කරගෙන ඉන්න උතරට ලේසි. රයිට්. ටේබල් රෝ එකක් මම ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ මම ටේබල් රෝ එකට අදාළ ඩේටා මම එන්ටර් කරනවා. රයිට්. ඕකේ. මම දැන් ටේබල් ඩේටා එන්ටර් කරන්නේ TD කියන ටැග් එක තමයි පාවිච්චි කරන්නේ. TD කියන ටැග් එක මම පාවිච්චි කරලා මෙතන මම එන්ටර් කරනවා. අපි නම් ටැග් පාවිච්චි කරමු. nick කියලා මම නම පාවිච්චි කරනවා. රයිට්. ටේබල් ඩේටා. ඊට පස්සේ මම පාවිච්චි කරන අනිත් name එක ටේබල් ඩේටා එක විදිහට මම පාවිච්චි කලයක් අපි ගමු බ්ලැක් කියලා මම පාවිච්චි කරනවා. රයිට්. ඕකේ. රයිට්. මේ විදිහට එක රෝ එකක් අපි හදාගත්තා. මේක සේව් කරලා රන් කරලා බලමු. රයිට්. මෙතන තියෙනවා nick කියලා. මේ වගේ තියෙනවා මේ පැත්තේ බ්ලැක් කියලා තියෙනවා මගේ ෆේවරිට් කලර් එක. රයිට්. අපිට මේ වගේ ටේබල් රෝස් 3 4ක් වොන්න පල්ලෙහාට ගන්න පුළුවන්. රයිට්. ඕකේ. ඕකේ. රයිට්. අරංග මම මෙතන නම් ටික වෙනස් කරනවා. මෙයා මයික් කියලා දෙමු. මෙතනට බ්ලූ දෙමු. ඊපස්සේ මෙයාට ජේ කියලා දෙමු. ඇඩ් දෙමු රෙඩ් කියලා. රයිට්. ඊපස්සේ මෙයාට දෙමු මහත් දෙන්න අපි ජොයි කියලා දෙමු. ජොයි කියලා දිනවා. එතන නම දෙනම කාලය එක දෙනවා. ඔරෙන්ජ් කියලා දෙනවා. රයිට්. ඕකේ. අපි මේක සේව් කරලා රන් කරලා බලමු. ඕකේ. බ්‍රවුස් එක ෆ්‍රී ෆ්‍රෙෂ් කරලා පස්සේ ආවට බලා ගන්න පුළුවන් මෙතනින්. එන්ටර් කරපු ටේබල් ඩේටා ටික මේ විදිහට තියෙනවා. මේ පැත්තේ එක රෝ එකක් තියෙන කොලම් එකක් තියෙනවා. මේ පැත්තේ අනිත් කොලම් එක හැදිලා තියෙනවා. රයිට්. හැබැයි මේක වට හිතන්න පුළුවන් පොඩ්ඩක් පැහැදිලි මදින කියන එක මම zoom in කරගන්නම්. රයිට්. ඕකේ. දැන් වට ඉතින් ඇයි සාමාන්‍යයෙන් ටේබල් එකක් අපි දැක්කා මේක වටේ මාජින් නැත් තියෙනවා, පැඩින් නැත් තියෙනවා, ඒ වගේම ලස්සනට මේ කලර්ස් වෙලා තියෙනවා. අපි මේ දේවල් ගැන ඉස්සරහට කතා කරමු කොහොමද CSS වලින් මේ ටේබල් එක ලස්සන කරලා ගන්න කියන එක. මෙතනදී මූලිකව මම කතා කරේ HTML වලින් කොහොමද ආ මේකේ ඩේටා ටික එන්ටර් කරගන්න කියන එක. රයිට්. ඒ වගේ අපිට මේකට ටේබල් එකේ හෙඩ් එකක් ඕනවා. ඒ කියන්නේ මෙතනදී මූලිකව අපි නම් කරන්න ඕනේ මෙතන මොකද්ද තියෙන්නේ කියලා. මේ පැත්තේ name කියලා අපිට හෙඩ් එකක් නම් කරන්න ඕනේ. ඒ වගේ මේ පැත්තෙන් අපිට colors කියලා හෙඩ් එකක් use කරන්න ඕනේ. රයිට්. මම යූස් කරන ටේබල් එක ඇතුළෙම ටේබල් හෙඩ් කියන t හෙඩ් කියලා මම ටැග් එක යූස් කරනවා. රයිට්. එයාගේ මේ ටැග් එක මෙතනින් ක්ලෝස් කරගන්නවා. රයිට්. මේක ඇතුළෙ මම ටයිප් කරන අපේ ටේබල් හෙඩ් එක th කියලා මම යූස් කරන්නේ. යූස් කළා මේකට මම දෙනවා අපේ එක ටේබල් හෙඩ් එකක් විදිහට දෙමු නේම් කියන එක. රයිට්. ඒ ටේබල් හෙඩ් එක මම ක්ලෝස් කරගන්නවා. ඊපස් තව ටේබල් හෙඩ් එකක් මම ඕපන් කරලා ටයිප් කරගන්නවා. කලර් කියලා මම ටයිප් කරනවා. රයිට්. ඒ ටේබල් හෙඩ් එකත් අපි ක්ලෝස් කරගමු. රයිට්. අපි දැන් මේක සේව් කරලා අපෝ රිෆ්‍රෙෂ් කරලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩින් නේම් එක තියෙනවා. මෙතනින් අදාළ නේම් ටික පල්ලෙහෙන් තියෙනවා. ඒ වගේම මෙතන කලර් එක තියෙනවා. මෙතන පල්ලෙහෙන් කලර්ස් ටික තියෙනවා. රයිට්. ඕකේ. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ටේබල් එකක් කෝඩ් කරන්න පුළුවන් වෙන්නේ අපිට. හැබැයි ඔයාලට මේක ලස්සන කරගන්න ඕන නම් අපිට CSS පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපි ඊගෙන ඉස්සරහට කතා කරමු මේ HTML section එකේ තව videos දෙක තුනක් ඉවරයි. ඊට පස්සේ අපිට CSS ගැන කතා කරන්න තියෙන්නේ. අපි කතා කරමු CSS වලින් මේක ලස්සන කරලා ගන්න කොහොමද? ඒ වගේම ගොඩක් neat එකට මේ table එක design කරන්න කොහොමද කියන එක ගැන. Right. එහෙනම් අපි ඊළඟ video එකෙන් හම්බෙමු. එහෙනම් goodbye guys.